හිටපු රජයේ ජාත්‍යන්තර වෙළඳ සහ සංවර්ධන උපාය මාර්ගයේ නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට අපි දන්නවා ඒ සිංගප්පූරු ගිවිසුමට විරුද්ධව විශාල අවලාද බොරු ප්‍රචාර එවකට විපක්ෂය ඒක රාශි කරා. ඒගොල්ලෝ කිව්වා සිංගප්පූරුවෙන් හාල් ගේනවා කිව්වා. සිංගප්පූරුවෙන් කම්කරුවෝ ගේනවා කිව්වා. ගරු මුලාසන වල අපේ මන්ත්‍රීතුමාගෙන් අවසරයි විශේෂයෙන්ම ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳව කල්තබ්බීමේ විවාදයේ වචන කීපයක් කතා කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර ගිවිසුම් වල අත්‍යවශ්‍යභාවය පිළිබඳව අපි කතා කරන්න ඕන. විශේෂයෙන්ම රටක ප්‍රතිපත්තිමය ස්ථාවරභාවය විනිවිදභාවය පෙන්눔 කරන එකක් තමයි ජාත්‍යන්තර ගිවිසුම්. දැන් අපි දන්නවා පසුගිය කාලේ යහපාලන ආණ්ඩුව අපි නිවැරදි ප්‍රතිපත්තියක ඉඳලා මේ සම්බන්ධව කටයුතු කරමින් හිටියා. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ සමයේ සිදුවුණු මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම ජාත්‍යන්තර ගිවිසුම් වලට පටහැනිව කටයුතු කිරීම හරහා අපිට ලැබිලා තිබුණු GSP ප්ලස් සහනය අපිට නැති වුණා. ඒ වගේම ඒ හරහා අපිට පුළුවන් වුණා අපේ රජයක් යටතේ නැවත GSP ප්ලස් සහනය ලබා ගැනීමට අවශ්‍ය යටපොට වටපිටාව නිර්මාණය කරගන්න. විශේෂයෙන්ම අපේ අගලුම් ශේෂ්ත්‍රයේ අපේ රටේ ප්‍රධාන අපනයන ආදායම් ලබන ස්ථානය ඩොලර් බිලියන 7ක් අපේ රටේ ආදායමට එකතු කරන විදේශ විනිමය. එතකොට අපේ ඇගලම් ශේෂ්ත්‍රය ඇතුළු ශේෂ්ත්‍ර ගණනාවක කඩාවැටීමක් සිදු වුණා මේ GSP ප්ලස් සහනේ අත අහිමි වීම හරහා. ඒ වගේම ඔබතුමාලා දන්නවා දීවර ශේෂ්ත්‍රය යුරෝප මත්ස්‍ය සහනව හරහා අපේ දීවර කර්මාන්තේ කඩාවැටුණා. අපිට යහපාලන ආණ්ඩුවේ කෙටි කාලයක් ඇතුළත මේ සියල්ලක් නැවත දිනා ගන්න පුළුවන් වීම අපි ලැබු ජයග්‍රහණයක් විදිහට අපි සදාන් කරන්න කැමති. ඒ වගේම අපේ ජපානයත් එක්ක අපේ රට ඉතිහාසය පුරා බොහොම ළඟ සම්බන්ධතා පැවැත්වපු සම්බන්ධකම් පැවැත්වුණු රටක්. ඒ ජපාන් රටෙන් අපිට නිතරම ලැබුණේ ප්‍රධානයන් එහෙම නැත්නම් බොහොම සහනදායි පොළයට ණය. හැබැයි අපිට බොහොම පැහැදිලිවම පේනවා මේ රජය කටයුතු කරමින් යන්නේ ඒ ජපානයෙන් අපිට එදා ඉඳන් ලැබුණු ඒ සහයෝගයට ප්‍රතිවිරුද්ධව කියලා. ඒකට හොඳම උදාහරණයක් තමයි ඊයේ පෙරේදා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සඳහා තාම සහනදායි ලැබුණු ඒ ණය පැත්තකට දාලා ඒ ගිවිසුම අවලංග කරන්න කටයුතු කිරීම. මේ විදිහට අපිට තවත් වැදගත්ම කාරණයක් සඳහන් කරන්න පුළුවන්. ඒ තමයි සිංගප්පූරු ගිවිසුම. විශේෂයෙන්ම හිටපු රජයේ ජාත්‍යන්තර වෙළඳ සහ සංවර්ධන උපාය මාර්ගයේ නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට අපි දන්නවා ඒ සිංගප්පූරු ගිවිසුමට විරුද්ධව විශාල අවලාද බොරු ප්‍රචාර එවකට විපක්ෂය ඒක රාශි කරා. ඒගොල්ලෝ කිව්වා සිංගප්පූරුවෙන් හාල් ගේනවා කිව්වා. සිංගප්පූරුවෙන් කම්කරුවෝ ගේනවා කිව්වා. සේවකයෝ ගේනවා කිව්වා. සිංගප්පූරුවෙන් කුණු ගේනවා කියලා කිව්වා. හැබැයි දැන් අපිට තියෙන කනගාටු කාරණේ තමයි ඒ ගිවිසුම අනේ බොහොම ඉහළින් ඉස් බුදුරෙන් තියාගෙන ඒකට මල් පූජා කරගෙන අද ඒ ගිවිසුම කිසිම වෙනසක් නොකර ගරු මන්ත්‍රීතුමනි ඒ ගිවිසුම ඕනනම් වෙනස් කිරීමේ හැකියාව තිබුණ අවුරුද්දකින්. හැබැයි කිසිදු සංශෝධනයක් ඒ ගිවිසුමට නොකර ඒ ගිවිසුම ඉස්සරහට යනවා. ඉතින් එදා බලය වෙනුවෙන් මේ ගිවිසුම් වලට විරුද්ධව කතා කරපු කට්ටියට අද අපිට කියන්න තියෙන්නේ ඒවා ඉහලින් අනුමත කරලා තියෙනවා. විශේෂයෙන්ම අපරාධ සංවර්ධන මණ්ඩලය ආයෝජන මණ්ඩලයේ සභාපතිවරු අද ඒ ගිවිසුමත් එක්ක ඉස්සරහට කටයුතු කරමින් යනවා. අපි සතුටු වෙනවා. මොකද එදා බලය වෙනුවෙන් තමයි මේගොල්ලෝ මේ ගිවිසුම් වලට විරුද්ධව කටයුතු කරේ කියන එක සඳහන් කරන්න කැමති. ඒ වගේම චීනය ඉන්දියාව තායිලන්තය බංග්ලාදේශ වගේ රටවල් එක්ක අපි ගිවිසුම් අස්සක් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරමින් හිටියා. හැබැයි අද අපිට පේනවා මේ ඔයා ඉස්සරහට යන්නේ නැහැ කියන කාරණේ. ඒ වගේම මෙතන ඉන්නවා මුදල් රාජ්‍ය අමාත්‍යවා. දැන් මුදල් රාජ්‍ය අමාත්‍යවා මම දැක්කා පෙරේදා කියනවා ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් ආවේ නැහැ කියලා අවුරුදු පහක් ඇතුළත. හැබැයි මම පැහැදිලිවම කියනවා අපේ රට මුලින්ම ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් ඍජු විදේශ ආයෝජන එන්න පටන් ගත්තේ 1978. 1978 ඉඳන් 2015ට දක්වා දෙනු ඍජු විදේශ ආයෝජන වලට සාපේක්ෂව
සියයට 50කට වඩා වැඩි විදේශ ආයෝජන ප්‍රමාණයක් අපි 2015 ඉඳන් 2019 දක්වා කාලෙක ඉනල්ලා තිනවා අපු පැහැදිලිව සදාන් කරන්න පුළුවන්. ඒ වගේම අපි පටන් ගත්තු ආයෝජන කලාප දැන් මේ ආණ්ඩුව ඉස්සරහට යනවා. හොඳයි. ඒ වගේම නැෂනල් ස්පෝර්ට් ස්ට්‍රැටජි ඉස්සරහට යන්න කටයුතු කරලා තිනවා ආයෝජන මණ්ඩලය. හොඳයි. ඒ නිසා මේ ආණ්ඩුව පහුගිය කාලේ මොන අවලාද නැගුවත් අපි කරපු වැඩ වලට මේගොල්ලෝ ඉස්සරහට අරගෙන යනවා. සිංගප්පූරු ගිවිසුම. දැන් ඒ තරම් නෙවෙයි. මේ ආණ්ඩුව රජය බලයට එද්දී MCC ගිවිසුම කරේ තියාගෙන රට ගිනි තිබ්බා. දැන් ඒකන තියෙන්නේ බොහොම නිහඬ ප්‍රතිපත්තිය. දැන් කතා කරනවා ඒකේ ඒකේ හොඳ නරක හොයන. හොඳ නරක හොයන්න දෙයක් නැහැ. ඒක අවලං කරනවා කියලා තමයි දවස්වල කතා කරේ. මෙන්න මේ ආකාරයෙන් මේ විදේශ ගිවිසුම් සම්බන්ධව මේ රජයේ ප්‍රතිපත්ති පරස්පරයි. විදේශ දැන් විදේශ විශේෂයෙන් අපි දන්නවා අපේ රටේ ආනයන තහනමක් තියෙනවා. හැබැයි මේ සමහර ආනයන තහනම් මේ විදේශ ගිවිසුම් එක්ක පටහැනි වෙනවා. විදේශ ගිවිසුම් එක තියෙන කොන්දේසි වල පටහැනිව මේ ආනයන තහනම් සිද්ධ වෙනවා. විශේෂයෙන් ජාත්‍යන්තර වෙළඳ ආයතනයේට WTO එකට පටහැනිව මේ ගිවිසුම් වලට පටහැනිව මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ රජය විශේෂයෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මයාගේ රජය කාලේ අත්සන් කරපු විදේශ ගිවිසුමක් WTO එකත් එක්ක WTO එකත් එක්ක. හැබැයි ඒවට පටහැනිව තමයි සිද්ධ වෙන්නේ. ऐसा विशेष है मापी दानव आपी असंकल्प तीन विदेश गिरसुंगल ए स्तावर बावे ए प्रतिपत्ति वाला निरावद्ध बावे ये वाके इधर एक पावत्ता के नाम निवर्द्यो करें नत्तं आपी टेबी हटा वालों तक इस दिए दी नवत आलूत गिरसुंग असंकरी में बाद आग बाट पाते नो तीन साथ राज्य खटे तो कर्मी या नाकार මොකද රජයේ විශ්වාසනීය භාවය කඩ කරලා තියෙනවා. ඒ වගේම කියන්න ඕන කාරණේ තමයි විශේෂයෙන්ම ඔබතුමා ඔබ දන්නෝ මේ දවස්වල කොවිඩ් අර්බුදයත් Honorable Member you have one more minute. මේ කොවිඩ් අර්බුදය හරහා විශේෂයෙන්ම ඇඟලුම් ශේෂ්ත්‍රයේ අපේ රටේ ප්‍රධාන සන්නාමයක් වෙන බ්‍රැන්ඩික්ස් ආයතනය තුල තමයි මේක සිදු වෙන්නේ. හැබැයි අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි ඇඟලුම් ශේෂ්ත්‍රයේ කවුරු මොනවාකවත් ලෝකේ ඉතාම ඉහළ තත්වයේ නිමි ඇඳුම් නිර්මාණය කරන රටක් විදිහට අපිට තියෙන මේ ගෞරවය අපිට තියෙන විශ්වාසය කඩවෙලානේ. ඉතින් මේ හරහා අපිට තේරෙන සමහරු මේ ආයතන වලටත් විරුද්ධව කටයුතු කරමින් යනවා. ඒ වගේ මේ ආයතන බංකොලොත් වෙන ආකාරයට කටයුතු කරමින් යනවා. දැන් ඊයේ පෙරේද යනකොට නියෝගයක් ඇවිල්ලා තිබුණා ශ්‍රී ලංකා ආයතන මණ්ඩලයෙන් මේ ඇඟලුම් ශේෂ්ත්‍රයේ සේවකයෝ 105ක් සතියකට වරක් පරීක්ෂා කරන්න ඕන කියලා. බලන්න ඔබතුමා 10000ක් වුණොත් 10000ක් සේවක හිටියොත් එන්නේ සතියකට කී දෙනෙක් පරීක්ෂා කරන්න ඕනද මාසෙකට කීයක් පරීක්ෂා කරන්න ඕනද ඒක පරීක්ෂාවක් සඳහා කොච්චර මුදලක් යනවද ආයෝජකකට මේක දරන්න පුළුවන්ද මේක රටක් විදියට දරන්න ඕන වේද Honorable your time is up please wind up මට තව විනාඩි දෙකක් තියෙනවා විනාඩියක් තියෙනවා no you have been allocated 8 minutes and it's up 1 minute please ඒ නිසා පැහැදිලිව අපි කියනවා රජයේ විසින් දරිය යුතු වියදමක් ආයෝජකයේ තුලට දාලා ඒ ආයෝජකයන්ට අනවශ්‍ය බරක් වටවලා අපිට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගේන මේ වගේ ආයෝජකෙන්ට රජය දෙන පීඩනය හරහා ඔවුන් අධර්මවත් වෙනවා. මේ වෙලාවේ උන්ට හයියක් දෙන්න ඕන. අපි දන්නවා බ්‍රැන්ඩ් සාධනේ රමුක්කන කර්මාන්ත ශාලාව අද නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කළා දිනවා. ඒ ආයෝජකයෝ ඒ විදිහට ඔවුන් උන්ට දෙන ප්‍රොපරව සහයෝගය දෙනවා. හැබැයි රජයක් විදිහට අපි ඒ ආයෝජකයන්ව ශක්තිමත් කරනවාද, දිරිමත් කරනවාද, ඔවුන්ට අවශ්‍ය ශක්තිය දෙනවාද කියන එක අපිට පේන්නේ නැහැ. අපි කියනවා මේ ආයෝජකයන් රැක ගන්න ඕන. මේ ආයෝජකයෝ තමයි අපේ රටේ සම්පත. මේ ආයෝජකයෝ සහ මේ සේවක පිරිස විශේෂයෙන්ම සන්නාලියෝ කියලා අපි බොහොම ගෞරවයෙන් කියන අපේ දූදරුවෝ ටික. මෙයාගේ අතින් තමයි මේ නිමියඳුන් මැහෙන්නේ. එකත කාලයක් ජංගෙම අහනවා කියලා අපහාස කරා. ඉතින් මේ දරුවෝ ටික පරිස්සම් කරගත්තේ නැත්නම් ඔවුන්ට හරි ආරක්ෂාවක් දුන්නේ නැත්නම් ඔට ගෞරවයක් දුන්නේ නැත්නම් ඉදිරියේදී මේ අපේ අපනයන